ආයිබෝවන් මගේ ආදරණීය දුවේ පුතේ ඔන්න අද මම මගේ දුවල පුතාලට අරගෙන ආවේ සිංහල කියවීම පොතේ 15 වෙනි පාඩම අගමුල සෙවූ හැටි අපි බලමු මේ පාඩමින් කියවෙන්නේ මොකක්ද කියලා මගේ දුවේ පුතේ මහෝෂධ පඩිතුමාගේ කුඩා කාලයේ පිළිබඳව තමයි මේ කතාවෙන් කියවෙන්නේ මහෝෂධ පඩිතුමා කියලා කියන්නේ මේ කතාවට අනුව බුදුරජාණන් වහන්සේගේ එක් පෙර ආත්ම භවයක පිළිඹුවා. එහෙනම් දුවේ පුතේ අපි වැඩි වෙලා ගන්නතුව කතාව පටන් ගමු. ඈත අතීතයේ දඹදිව තිබුණ දුවේ පුතේ මියුල නුවර කියලා නුවරක්. මේ නුවර රජකම් කරේ වේදේහ කියන රජතුමයි. මියුල නුවර ප්‍රධාන ගම් හතරක් තිබුණා දුවේ පුතේ. ඒ හතරෙන් එක ගමක් තමයි යවදුම් ගම කියන්නේ. ඒ ගමේ නායක සිටුතුමා තමයි සිරිවඩ්ඩන කියලා කියන්නේ. ඒ සිටුතුමාගේ ඒ කියන්නේ සිරිවඩ්ඩනගේ බිරිය තමයි සුමනා දේවිය. ඔවුන්ට නුවණැති පුත් කුමාරයෙක් සිටියා. ඔහු මහෝෂධ කියලා තමයි ඒ කුමාරයාට කියන්නේ. එතකොට මහෝෂධ කුමාරයාගේ අම්මයි තාත්තයි කවුද? සිරිවඩ්ඩන සිටුතුමා සහ සුමනා දේවිය. හොඳයි. මියුළු නුවර මහෝෂධ කුමාරයා කියලා කියන්නේ ගොඩාක් නුවණැති පුද්ගලෙක්. මුළු මියුළු නුවර පුරාම ඔහු ගැන කතා බහට ලක් වුණා. ඉතින් මේ පිළිබඳව වේදේහ රජතුමාටද තොරතුරු දැනගන්නට ලැබුණා. රජතුමා මහෝෂධ කුමාරයාගේ නුවණ පරීක්ෂා කිරීමට එක උපක්‍රමයක් යෙදුවා. රජතුමා මේ සඳහා යවදුම් ගමේ ගම්වැසියන්ට විටින් විට ගැටළු යොමු කරා. එක් දිනක් රජතුමා අගමුල සමාන කිහිරි දණ්ඩක් ගම්වැසියන්ට එව්වා. මොකද දුවේ පුතේ කිහිරි දණ්ඩ කියන්නේ? අගත් මුලක් සොයන්නට බැරි යටිති සහිත දණ්ඩක්. එහෙම නැත්නම් කෝටුවකට. ඉතින් ගමේ ඔක්කොම එකතු වෙලා මේකට උත්තරේ හොයන්න පුළුවන් එකම පුද්ගලයා මහෝෂධ කුමාරයා නිසා මහෝෂධ කුමාරයාගේ නිවසට ගියා. ගිහිල්ලා ගම්වාසීන් මේ කිහිරි දණ්ඩ මහෝෂධතුමාගේ අතට දීලා රජතුමාගේ මෙන්න මේ ගැටලුව විසඳීමට සහාය පැතුවා. මේ පිළිබඳව මහෝෂධ කුමාරයා ටිකක් කල්පනා කරා. රජතුමාට කිහිරි දණ්ඩෙහි අගින් හෝ මුලින් හෝ කිසිදු ප්‍රයෝජනයක් නැත. මේ මාගේ නුවණ පරීක්ෂා කිරීමේ වෑයමක් විය හැකි කියා මහෝෂධ කුමාරයා සිතුවා. ඊට පස්සේ මහෝෂධ කුමාරයා ගම්වාසීන්ට මෙහෙම කිව්වා. මේ ගැටලුව මම විසඳන්නම්. ඉතින් දුවේ පුතේ ඊට පස්සේ මොකද දන්නවද මහෝෂධ කුමාරයා සිද්ධ කරේ? කිහිරි දණ්ඩ අතට අරගෙන හොඳින් පරීක්ෂා කරලා බැලුව ඔක්කොටම කලින්. ඊට පස්සේ අසල සිටින පුද්ගලයෙකුට කිව්වා වතුර භාජනයක් සහ ලණු කැබැල්ලක් ගෙන එන්න කියලා. ඊට පස්සේ ඒ කිහිරි දණ්ඩේ හරිමැදින් ලණු කැබැල්ල ගැට ගසලා අර වතුර භාජනයට හිමින් ගිල්ලෙව්වා. ඊට පස්සේ මොකද දන්නවද දුවේ පුතේ සිද්ධ වුනේ? කිහිරි දණ්ඩේ එක කොටසක් වතුරෙන් ගිලුණා. අනෙක් කොටස වතුරේ පා වුණා. ඊට පස්සේ ගම්වැසියන්ගෙන් මහෝෂධ කුමාරයා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා. බරෙන් වැඩිවන්නේ ගසක මුල කොටසද අග කොටසද? ඊට පස්සේ ගම්වාසියෙක් මෙන්න මෙහෙම පිළිතුරු දුන්නා. කුමරුනි, මුල කොටස බරින් වැඩිය. ඒ කියන්නේ ගහක මුල කොටස බරින් වැඩි නිසා ඒ වතුර ගිලිනවා. අග කොටස බලින් අඩු නිසා ඒ වතුර ගිලෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට තමයි මහෝෂධ කුමාරයා කිහිරි දණ්ඩේ අග මුල සෙව්වේ. ඒ අනුව රජතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු තමයි දණ්ඩ වතුරේ ගිලුණ කොටස මුල කොටසත් ඒ වගේම නොගිලුණ කොටස අග කොටසත් ලෙසයි. ඉතින් මේ ප්‍රශ්නෙට
බොහොම නුවණක්කාර විදිහට පිළිතුරු හොයපු නිසා ගම්වාසීන් මහත් පුදුමයට වගේම මහත් සතුටට පත් වුණා මහෝෂධ කුමාරයාගේ නුවණ ගැන රජතුමාත් මහෝෂධ කුමරුගේ නුවණ දැකලා ඒ ගැන සතුටට පත් වෙලා මහෝෂධ කුමාරයාට ප්‍රශංසා කරලා තෑගි බොහොමයක් ලබා දුන්නා ඒ විතරක් නෙමේ රජතුමාගේ සේවයට බැඳලා රජතුමා සමග රාජ්‍යයේ බොහෝ ගැටලු විසඳන්නට මහෝෂධ කුමාරයා උපකාරී වුණා පසු කාලෙක මහෝෂධ කුමාරයා මහෝෂධ පඩිවරය ලෙස නම් කෙරුණා එහෙමනම් මගේ ආදරණීය දුවල පුතාලත් මේ මහෝෂධ කුමාරයා වගේ තැනට සුදුසු නුවණ යොදලා ඒ වගේම ඉවසීමෙන් යුතුව ප්‍රශ්න වලට පිළිතුරු සොයලා බොහොම බුද්ධිමත්ව කටයුතු කරන්නට ඕනේ. ඔන්න මම දැන් මගේ දුවල පුතාලගේ ප්‍රශ්න කීපයක් අහනවා. මේ ප්‍රශ්න වලට උත්තර මගේ දුවල පුතාලගේ මව්බස පොතේ ලියන්න ඕනේ. ලියලා ටීචර්ට බලන්න එවන්න ඕනේ. ඔන්න පළවෙනි ප්‍රශ්නය. මහෝෂධ කුමාරයාගේ දෙමව්පියන්ගේ නම් ලියන්න. දෙවැනි ප්‍රශ්නය. මියුළු නුවර රජකම් කළ රජතුමා කවුරුන්ද? තුන්වෙනි ප්‍රශ්නය. රජතුමා අගමුල සෙවීමට ගම්වාසීන්ට යැවූ දේ කුමක්ද? එහෙමනම් මගේ ආදරණීය දුවල පුතාලා මේ ප්‍රශ්න තුනට උත්තර ලියලා ටීචර්ට බලන්න එවන්න ඕනේ. අදට පාඩම අවසන් වෙනවා. සුබ දවසක්.